පැතිකඩ බන්දුර ජයසේකර සමග අද අපේ ආරාධිතයා මහාචාර්ය සිරි හෙට්ටිගේ. සිරි, මොකක්ද අද වර්තමාන තත්ත්වය? මම හිතන්නේ ඒ පිළිබඳව අපි ආසාදියම කරනකොට මට හිතෙනවා මේක මං හිතන්නේ කවදාවත් මෙවැනි තත්ත්වයක් අපි ගන්න කාලෙක තිබුණේ නැහැ. ඒ කියන්නේ අපි දන්නවා මේ අවිනිශ්චිතතාවය කියන එක, අස්ථාවරභාවය කියන එක, ඒ වගේ දේවල් අපිට සෑහෙන හුරුයි. නමුත් මම හිතනවා අද පවතින තත්ත්වය අනුව ඇත්ත වශයෙන්ම අපිට හිතාගන්න අපහසුයි කුමන විදිහේ පරිසරයක් මේ රටේ ඉදිරි කාලෙදී නිර්මාණය වේද කියලා. මම හිතන්නේ ඒක තමයි මිනිසුන්ට තියෙන ප්‍රධානම ගැටලුව. මොකද හේතුව අපිට සාමාන්‍යයෙන් චිත්‍රයක් මවා ගන්න බැරි නම් ඉදිරි වසර කිහිපය තුළ අපේ රටේ කොමන විදිහේ තත්ත්වයක් උද්ගත වේද කියලා මම හිතන්නේ කිසිම කෙනෙකුට කිසිම දෙයක් සැලසුම් සහගතව කරන්නට පුළුවන් කමක් නැහැ. මම හිතන්නේ අපි දන්නවා අද ආර්ථිකය කියන එක ගත්තොත් ප්‍රධාන වශයෙන්ම පෞද්ගලික ව්‍යාපාර මත දුවන්නේ. ඒ කියන්නේ අපේ ඒ වටත් සෑහෙන ප්‍රශ්න තියෙනවා. ඔය ඒක තමයි. දැන් මම හිතන්නේ දැන් අපි දන්නවා දැන් ව්‍යාපාර කිව්වට පස්සේ ඒක එක කණ්ඩායමකට, එක ජාතියකට, එක ආගමකට අයිති දෙයක් නෙවෙයිනේ. ව්‍යාපාර කියන එක ඕනම කෙනෙකුට ඕනම අවස්ථාවක ඕනම තැනක ආරම්භ කරන්න පුළුවන්. ඉතින් එහෙම ආරම්භ කරලා තිබෙන ඒ ව්‍යාපාර ක්‍රමානුකූලව කරගෙන යෑමට නම් යම් ආකාර නිශ්චිත බවක්, යම් ආකාර ස්ථාවර බවක්, යම් ආකාරයක ආරක්ෂාව පිළිබඳ හැඟීමක් මිනිසුන්ට තියෙන්නට ඕන. එහෙම නැත්නම් අත වශයෙන් මිනිස්සු සැලසුම් කරලා තමන්ගේ තිබෙන ඒ සම්පත් ආයෝජනය කරලා ඒවා වැඩි දියුණු කර ගැනීම සඳහා උනන්දු වෙන යනුව හුඟක් වෙලාවට මිනිස්සු පෙළඹෙන්නේ කෙසේ හෝ මේ අවස්ථාවේ කොහොමද පවත්වගෙන යන්නේ කියන කාරණාව. එහෙම කරලා මං හිතන්නේ අද තිබෙන ආර්ථික අගාධයෙන් අපිට අත වශයෙන්ම ගොඩ එන්නට පුළුවන් කමක් නැහැ. දැන් මං හිතන්නේ ජාතික මට්ටමින් අපිට පවතින මේ ණය ප්‍රශ්න විතරක් නෙවෙයිනේ. දැන් මිනිසුන්ගේ දිනදා ජීවිතය දිහා බලපුවාම විශේෂයෙන්ම හුඟක් වෙලාවට අපි දකින්න දින දේ තමයි තරුණ තරුණියන් කල්පනා කරනවා මගේ අනාගතය කුමක්ද, මම කොහොමද මගේ ඉදිරි අනාගතය ගොඩනගා ගන්න කියන එක. මං හිතන්නේ මේක හැම තරුණ තරුණියෙක්ගෙම හිතේ කකියන ප්‍රශ්නයක්. විශේෂයෙන්ම අපි දන්නවා උන්ට අනාගතයක් තියෙනවද මෙහෙ යන විදිහට. දැන් සීල කියන්නේ බල අරගල තියෙනවා, සීල දිනාටම එන්න ඕන බලේ. හැබැයි මේ අපි සිංහල බෞද්ධ රටකුත් කියනවනේ කිසිම කෙනෙක් මේව අතාරින්න කැමති නැහැ. ඒ වගේ තත්ත්වයකට අපි පත් වෙලා තියෙනවා. ඔව් මම හිතන්නේ අපි ඒ වගේ. දැන් මට මේකත් කියන්න ඕන. දැන් ඔබ දැන් පොලිස් කොමිසමේ හිටපු සභාපති. තාම පොලිස්පතිවරයෙක් නෑ, වැඩ බලන පොලිස්පතිවරයෙක් ඉන්නේ. මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඔය ඉතින් මං හිතන්නේ ඒක තමයි මෙතන තියෙන්නේ. අපිට යම් මූලික එකඟතාවන් ඇති කරගන්නට අපිට රටක් විදියට, අපිට ජාතියක් විදියට, අපිට සමාජයක් විදියට පුළුවන් වෙන්නට ඕනේ. ඒ කියන්නේ අපි අතර වාද ભેද නොයෙකුත් ආකාර මේ ගැටුම් අරම නැති සමාජයක් නැහැ. ඒවා අඩු වැඩි වශයෙන් සෑම සමාජයෙම තියෙනවා. නමුත් අපිට අත්‍යවශ්‍ය දෙයක් තමයි රටක් වශයෙන් ඉදිරියට යෑම සඳහා යම් මූලික එකඟතාවක් ඇති කරගන්න. දැන් බන්දුල කිව්වා නීතිය පිළිබඳ කාරණාව. ඒ කියන්නේ නීතිය හා සාමය පිළිබඳ. දැන් ඒක මූලික දැන ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ වාද විවාද තිබෙන්න අවශ්‍යතාවයක් නැහැ නේද? ඒ කියන්නේ නීතිය හා සාමය කියන එක, එහෙම නැත්නම් නීතියට අනුකූලව අපි කටයුතු කළ යුතු කියන එක හැමෝම කිසිම වාදයකින් ભેදයකින් තොරව පිළිගන්න ඕන දෙයක් නේද? හැබැයි ඉතින් අපේ රටේ වෙන කිසිම රටක් නැති විදිහට ප්‍රශ්න දැන් මාළදීව ඉන්න ප්‍රශ්න තිබ්බා. දැන් ඒ ප්‍රශ්න විසඳිලා. ඔව්. කියන්නේ අපි එච්චර පෞකාරයද? මොකද්ද අපිට වෙලා තියෙන්නේ? ඔව් මම හිතන්නේ අත වශයෙන්ම කියනනම් අපි දැන් හිතුවත් අවුරුදු 30කට විතර කලින් හිතුවා මේ අපිට තියෙන ප්‍රශ්න අවුරුදු 4-5ක් 7-8ක් යනකොට විසඳේ කියලා. ඒ විදිහට අපි ඊට පස්සේ තව කාලයකට පස්සේ හිතුවා තව අවුරුදු 4-5කින් මේ විසඳේ කියලා. නමුත් අද බැලුවාම අපේ මුළු අපි ජීවිත කාලය බැලුවොත් දැන් මේ අපි ජීවිත කාලෙන් භාගයකට වැඩිය ගත කරලා තින්නේ මෙන්න මේ වගේ ඉතාම අවිනිශ්චිත තත්ත්වයන් තුළ. මට මතකයි 1971 තමයි මේ රටේ පළවෙනි කැරල් ඇතුණේ. එතකොට අපි එතකොට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෝ. එතකොට අපිට අත් වශයෙන්ම කියනනම් ඒක මහා ලොකු ප්‍රශ්නයක්. මොකද හේතුව අපිට අත් වශයෙන්ම අපේ
ජීවිතය පිළිබඳ විශාල මේකනේ බයක් ඇතිවුණු ස්කෝල වැහවා විශ්වවිද්‍යාල වැහවල් වැගරීම දැ ප්‍රශ්නතින දැන් ඒ කාල ඒක වැඩිකාල් යන්න ඉස්සෙල්ලා විසඳුනාන ඇත්වශයම කියන්න ඒක ඒ අවස්ථාව හිටපු ඒ පාලකයෝ ඒ කාලේ ඒ ප්‍රශ්නය කෙසේ හෝ යම්මාආකාරයකින් සමතයකට පත් කලා අද වෙනකොට අපි දන්න ඒකට සම්බන්ධ වුණු උඟක් අය ප්‍රභූ මට්ටම ඉන්න පිරිසක්නේ නේද නෑ ඕකන්න මයිකගෙන මේ ප්‍රභූනං කියන්න අපේ මේ ප්‍රභූවරුනේ අපි නමයි මේ VIP කියල ඒවනම් කියන්න ම ප්‍රභූ කෙනකින් ඒක අහක් කරන්න ඕන එහෙම නැහැ නෑ මම හිතා ගන්න අර ලොකුකාර ගෑම මේ මිනිසු ප්‍රභූ කියල ඒක අපි හරි ජනතාව දැනුවත් කරන්න ඕනේ මම කියන්නේ දැන් තවශ්‍ය සමාජ නෑ කොමාරිය මම කිව්වේ දැන් ඒ වගේ වට සම්බන්ධ වෙලා හිටපු අය පවාද වෙනකොට අත්වශ්‍යම කරන සමාජයේ යම් පිළිගැනීමක් තියෙන ඉහළ මට්ටමකට ආපු පිරිසක් බවට පත් වෙලා තියෙනවා මම හිතන්නේ ඒක මම හිතන්නේ යම් බලාපොරොත්තුවක් මිනිස්සු තුළ ඇති කරනවන්නේ නේද ඉතින් මම හිතන්නේ මේ ප්‍රශ්නයකට මුහුණ දුන්නාම යම්සි රටක් ඒකෙන් හැකියතාක් ඉක්මනින් ගොඩ ඇවිල්ලා අපි අපේ සාමාන්‍ය ජීවිතය ගත කරගෙන යාමට අවශ්‍ය කරන්න වූ පරිසරය ගොඩනගා ගන්න. ඒක තමයි දැන් ওই ආයතන පිළිබඳ ප්‍රශ්නය. අපි ආයතන පිහිටුවලා තියෙන අත්වශ්‍යම කෙනන් ඒ தත්ත්වය ඇති කරන්නේ නේද? අපි දැන් විශ්වවිද්‍යාලව පිහිටුවලා තියෙන්නේ අත්වශ්‍යම අත්‍යවශ්‍ය කරන්නා වූ ඒ පිරිස් බිහි කරගන්න. නමුත් දැන් ඒක දැන් ඒ වගේ ආයතන එතකොට අපි බලාපොරොත්තු වෙන ආකාරයට ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැන් අපි නීතිය සාමය ආරක්ෂක කරන ආයතන ඒ විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒකම අපි දන්නවා දැන් අපේ යුක්තිය පසින්දලීමේ ආයතන. ඒව ඒ ආකාරයට ක්‍රියාත්මක කරනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ හැම එකක්ම පිළිබඳව යම් ආකාර සැක සංකා යම් ආකාර මත ගැටුම් යම් ආකාර අවිනිශ්චිතතාවයන් ගොඩනැගීමින් පැවතී. ඔබ සමාජ විද්‍යා පිළිබඳ මහාචාර්යවරයෙක්. ඇයි අපිට මේ අපේ රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉදිරියට යන්න බෑ. කට්ටියකට හීනමානයක් තියෙනවා. හරි සමහර අය මෝඩ උද්දච්චකම තියෙනවා. වෙනත් රටවල මොන ප්‍රශ්න තිබ්බට උන් ඉදිරියට යන මොකද්ද මේ තියෙන ප්‍රශ්නේ? දැන් මම හිතන්නේ එතකොට අර නව යටත් විජිතවාදී ක්‍රියාත්මකන ඉතින් අපි නිතරම මේ වැඩසටහනේ ජනතාවට කියන්නේ ඔබලාගේ අයිතිවාසිකම් පාවිච්චි කරන්න ඔළුව නවන්න එපා, වැඳ වැටෙන්න එපා. ඉතින් අද ඒ තත්ත්වය ඒතර අතලොස්සක් අනිත් අයව යට කරගෙන ඉන්න නමුත් මේ தத்துவ වෙනස් වෙන්න ඕන. දැන් කැරලි දෙකක් තිබ්බ රටක් අපේ. මේ தத்துவේ තියන්න බෑ. ඉතින් උන් එක එක දේවල් භුක්ති විඳිනවා. නමුත් මේ தத்து කියන්නේ දැන් පාර්ලිමේන්තුවේ ඉන්න අය කියන්නේ අපි උන් ජනතාවට හාස්‍යයට ලක් කරනවා. උන් ජනතාවගේ හාස්‍යයටපත් වෙලා. නමුත් මෙතන අවසානයක් තියෙන්න ඕන. ඔ මම හිතන්නේ අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපි ප්‍රධාන වශයෙන්ම පිළිගන්නේ නැහැ මේ නවීන සමාජයක තිබෙන ලක්ෂණවලට අනුකූලව අපි හැඩගැහෙන්න ඕන කියන එක. දැන් අපි දන්නවා මේ ඕනම නවීන සමාජයක තියෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි ඉතාම සංකීර්ණ ශ්‍රම විභජනයක් තියෙනවා. ඒ කියන්නේ අපි විවිධ අය විවිධ දේවල් කරන්නේ. එතකොට දැන් මම කරන දේ ඔයාට කරන්න බෑ, ඔයා කරන දේ මට කරන්න බෑ නේද? එතකොට අපි දෙන්නා ඇත්ත වශයෙන්ම කරන කාර්යයන් දෙකක් ඒ දෙකම සමාජයේ පැවැත්මට අත්‍යවශ්‍යයි. ඒකට අපි දෙන්න අතර යම් අන්‍යෝන්‍ය ගරුත්වයක් තියෙනවා. මම ඔයාට ගරු කරන්නට ඕන ඔයාගේ කාර්යභාරය කොච්චර වැදගත්ද කියලා. ඒක නිසා තමයි ඔයා මටත් යම් ආකාර ගරුත්වයක් තියෙන ඕන. මේ මිනිසයා කරන දේ ඒ ආකාරයෙන්ම මට කරන්න බෑ. එතකොට ඒ විදිහට අපේ සමාජයේ ශ්‍රම විභජනය කියන එක නැති වුණාම ඇත්ත වශයෙන්ම කියනවා මේ ව්‍යවුල් සහගතපත්වය ඇති. උදාහරණ මම කියන්නම්. දැන් අපි ඇයි අපි මේ පාලකයෝ කියලා පිරිසක් පත් කරගන්නේ? පාර්ලිමේන්තුවක් කියලා තියෙන්නේ මොකටද කියලා අපි අහමු නේද? ප්‍රාදේශීය සභාවක් එහෙම නැත්නම් පළාත් පාලන ආයතනයක් තියෙන්නේ මොකටද කියලා අහමු. එතකොට අපි මේ පළාත් සභා කියලා එකක් පිහිටවුණේ ඇයි එහෙම පිහිටුවගෙන තියෙන්නේ? දැන් මේවා අතරත් යම් කිසි ශ්‍රම විභජනයක් තියෙනවනේ. එහෙම නැත්නම් ඒවයි අපිට දැන් ඒ ශ්‍රම විභජනේ නැහැනේ. දැන් උදාහරණයක් නම් අපි ගත්තොත් පළාත් පාලන ආයතනයෙන් කරන්න ඕන දේවල් ඒවට සම්බන්ධ පිරිස් නෙමෙයි කරන්නේ හුඟක් වෙලාවට. ඒකෙන් සම්පූර්ණ පරිබාහිර ජාතික මට්ටමේ දේශපාලන ක්‍රියාකාරී. එතකොට එතන ඒ සම්පූර්ණ මූලික සමාජ මූලධර්මයක් අපි සම්පූර්ණ උල්ලංඝනය කරලා තියෙන්නේ නේද? එතකොට මාධ්‍ය කියන එක ශේත්‍රයක්. ඒ ශේත්‍රයේ ඉන්න අයගේ කාර්යභාරය අපි අගය කරන්න ඕන. අපිට ඒක කරන්න බෑ. ඒ අය කරන්නේ අත් වශයෙන් මහජනතාවට තොරතුරු සැපයීම, මහජනතාව දැනුවත් කිරීම, මහජනතාවට අදහස් දෙන්න ඕන අයගේ අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාවට සලසා දීම වගේ ගොඩක් දේවල් කරනවා. එතකොට අපි අන්නේ ඒ මාධ්‍ය හොයදන්න නූතන සමාජයක ප්‍රධානම අංගයක්නේ මාධ්‍ය නේද? ඒතර මාධ්‍ය නැත්තම් ඇත්ත වශයෙන්ම කියන සමාජයක් එකට පවතින්න බෑ. අපි කියනවානේ ලංකාවේ අපි සියලු දෙනාම එක රටක පුරවැසියෝ කියලා.
දැන් මේ පුරවැසියෝ කියලා එකතු වෙලා ඉන්නේ අත්වශයෙන්ම කියනනම් අපි මේ රාජ්‍යයේ කොටස්කරුවින් හින්ද පමණක් නෙවෙයිනි අපි එක කතිකාවක යෙදෙනවා මම ඔය පාලක පන්තිය කියන වචනෙට විරුද්ධයි මොකද එහෙම පන්තියක් පාලක පන්තියක් කියලා පත් කරන්න බෑනේ ඒක එතකොට එහෙම කරන්න බෑ ඉතින් ඒක දැන් ඕන එක්කෙනෙක්ට පුළුවන් වෙන්න ඕන මේ පාලකෙක් වෙන්න අපි මේක ජනතාවගේ යම්කිසි හීනමානයක් හින්දා ඇති කරගත්ත දෙයක්. ඔමයි. ඒක මම අර ඔබට විරුද්ධ වුණානේ ප්‍රභූවරු කියන වචනේ. එහෙම කොහොමද ඒක වෙන්නේ? ක්‍රියා වෙන්නේ. නෑ මම හිතන්නේ ඊටම වැදගත් වගේ අදහස මම හිතනවා අපි අත්වශ්‍යම් කියනම් පාලකයන් කියලා වෙනම කොටසක් වෙන් කළා ඒගොල්ලන් හැමදාම පාලකෝ වශයෙන් තියාගැනීමට අවශ්‍යතාවයක් නෑ. මට මතක් වෙනවා ඊටම වැදගත් අදහසක් ඉදිරිපත් කරා මේ ප්‍රංශේ සමාජ විද්‍යාඥයෙක් විල්ෆ්‍රෙඩෝ පැරේටෝ කියලා. යාගේ න්‍යායක් ඉදිරිපත් කර ඉතාම වැදගත් තියෙන න්‍යාය ඒක තමයි මේ ප්‍රභූ සංසරණය කියන න්‍යාය. ප්‍රභූ සංසරණය කියන න්‍යායෙන් කියන්නේ අත්වශයෙන්ම කිසිම අවස්ථාවක එකම පිරිසක් ප්‍රභු මට්ටමේ ඉන්නේ නැහැ. ඒ කියන්නේ අප්‍රබුද්ධ පිරිස් ඒ ප්‍රභු මට්ටමින් එළියට යන්න ඕන. අප්‍රබුද්ධ අය එළියට යන්න ඕන ප්‍රබුද්ධ අය ඒකට ඇති වෙන්න ඕන. එතකොට අපිටම යම් කිසි කෙනෙක් ප්‍රබුද්ධයෙක් කියන්නේ පාලකෙක් වශයෙන් ඉන්න කෙනෙක් ඒ තනතුරට සුදුසු නැහැ කියලා මේ පෙනී ගියාම ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම ඒකෙන් ඉවත් වෙන්නට ඕන. මොකද හේතුව එයාට ඒ පාලක තනතුරේ ඉන්නට අවශ්‍ය කරන මූලික ගුණාංග නැති බව එයා විසින්ම ඔප්පු කරලා තිබෙන නිසා. එතකොට මං හිතන්නේ ප්‍රභූ සංසරණය කියලා කියන්නේ ඒකයි. ඒ වගේම අපි මේලා සමයන් ප්‍රේක්ෂකයන්ට කියන්නේ දෙයියන්ගේ පිළිහෙ අපි කියන්නේ මේ අවුරුදු 20කට හිටපු ඇමතිටත් කියන ඇමතිතුමා කියලා. මන්ත්‍රීතුමා කියන මොකද්ද මේ විහිළුව? කරුණා කරලා එහෙම කියන්න එපා. ඉතින් අනිත් අය කියන්නේ හැම වෙලේම දැන් කියමු මහාචාර්යවරු උගත් උන්ට ඒක වෙනස්. ඔබලා කවදත් මහාචාර්යවරු ආචාර්යවරු නමුත් ඒ මානසිකත්වෙන් අපි මිදෙන්න ඕන. එහෙම නේද? නෑ ඒකට හේතුව දැන් අපි අත්වශයෙන්ම කියනනම් අපිට ඒක අතනතුර කවුරුවත් දීපු එකක් නෙවෙයිනේ. ඒක අපි විසින් ලබා ගතිපු දෙයක් අපේ උත්සාහයෙන් නේද? එතකොට ඒක මං හිතන්නේ වෙනස්. අනිත් අතට අපි දන්නවා සමහර මහාචාර්යවරුන්ට මේ විශ්වවිද්‍යාලෙන් එළියට යනකොට යාව ජීව මහාචාර්ය තනතුරක් හිමි කරනවා. ඒ අයගේ කරපු ඒ දායකත්වයේ සැලකිල්ලට අරගෙන. ඉතින් ඒ නිසා තමයි ඒ වගේ දේ මම හිතන්නේ මේ මූලික સિદ્ધાંત අපි පිළිගන්නවා. දැන් අනිත් එක තමයි අපි කියනවා යම්කිසි කෙනෙකුට යම්කිසි තනතුරක් දීමේදී අපි මූලික වශයෙන්ම සැලකිය යුතු කාරණා විදිහට නූතන සමාජවල පිළිගන්නේ මොකක්ද? කුසලතාව. කුසලතාව නැති කෙනෙකුට අපි ඒ කුසලතා අවශ්‍ය කරන තනතුරක් දෙන්නේ නැත. නමුත් අපි සම්පූර්ණයෙන්ම මේ මූලධර්මය දිගින් දිගටම උල්ලංඝනය කරපු රටක්නේ. දැන් උදාහරණයක් අපි ගත්තොත් දැන් මට මතකයි ඒ කාලේ ওই පරිසරය සම්බන්ධ ආයතන පිහිටෙව්වනේ ඒ කාලේ 80 ගණන් වල පරිසර පනත ගෙනල්ලා. එතකොට ඒ පරිසර පනත ගෙනල්ලා ඒ පිහිටවු පරිසර ආයතන වලට පත් කිරීමේදී ඒ කාලේ ප්‍රධාන වශයෙන් බලපු දේ තමයි ඒ පුද්ගලයාට ඒ ශාස්ත්‍රයේ තියෙන නිපුණතාව කුමක්ද. දැන් මේ මූලධර්මය අපි එදා ඉඳලා මම කියන 80 ගණන් වල ඉඳලා අද වෙනකොට 100 වතාවකට වැඩි උල්ලංඝනය කරලා තියෙන කවුද? ඔයාද මමද? නෑ. ඒ කියන්නේ මේ තනතුරු වලට පත් කරන්න බලය තියෙන පිරිස් විසින් මේ මූලික මූලධර්ම උල්. ඒකට මම හිතන දැන් අර මම හිතනවා මේ මූලික මූලධර්ම උල්ලංඝනය කරපු රටක් සමාජයක් අත්වශයෙන්ම නවීන සමාජයක් විදිහට ඉස්සරහට ගමන් කරන්නේ නෑ. ඒක තමයි අපි ඉගෙන ගන්න ඕන මූලික ලක්ෂණේ. එතකොට අපිට මේක අපි විතරක් නෙවෙයි මේ ලෝකේ ජීවත් වෙන්නේ නේද? රටවල් 200 ගණනක් තියෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජික විසින් බැලුවොත්. එතකොට අපි විතරක් නෙවෙයි ඉන්නේ. එතකොට අපිට අපි ලෝකයේ වටේ ඇවිදින මිනිස්සු විදියට අපි දැකලා තියෙනවා මේ රටවල් වල මිනිස්සු කොහොමද මේ ප්‍රශ්න විඳාගෙන ඉස්සරහට යන්නේ කියලා. එතකොට අපි ඒක ඉගෙන ගන්න ඕනේ නේද? අපි සියලු දේ දැනගෙන උපදින්නේ නැහනේ. තවත් විප්ලවයක් එයිද? එහෙම ආවොත් මම නම් සහයෝගය දෙනවා. මොකද මේකේ අවසානයක් තියෙන්න ඕන. මොකද ඔබ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් ඉන්නේ. දැන් මොකද මිනිස්සුන්ගේ ඉවසීමයි. නෑ මම හිතන්නේ ඔබ කිව්වා දැන් තරුණයෝ බලාගෙන ඉන්නවා රැකියා. නෑ මම හිතන්නේ අත්වශයෙන්ම කියනනම් අපි සමාජයේ ප්‍රගතිශීලී මාවතක් ඉස්සරහට යන්න ඕන. ප්‍රගතිශීලී මේ ප්‍රතිපත්ති මත. ඒ කියන්නේ අපි සමාජ ප්‍රතිසංස්කරණ නිරන්තරයෙන්ම කරන්න ඕන. සමාජයක් කියන එක ගතික සංවිධානය කියලානේ අපි කියන්නේ. ඒ කියන්නේ ඒක ඩයනමික් ඕගනයිසේෂන්. ඒතකොට දැන් මේක ඉස්සරහට ගෙනියන්න නම් ප්‍රගතියක් නැති වුණොත් ඉස්සරහට යන්නේ නැහැ. ඒ මූලධර්මය අපි පිළිගන්නට ඕන.
අපි ඒ ප්‍රගතිශීලී අදහස් මත අපි සමාජයේ ඉස්සරහට ගෙනිච්චේ නැත්නම් අර ඔබ කියපු මූලික අර්බුදයකට යනවා. දැන් අපි ගත්තොත් සමාජයේ අපි දැන් ප්‍රගතිශීලී විරාමයකට යනවා. බන්දුර ජයසේකර සමග අපි ආපහු අපි මේ ප්‍රගතිශීලී විරාමයෙන් මිදිලා අපි නැවතත් වැඩසටහන මේ පටන් ගන්නවා අපේ ආරාධිත මහාචාර්ය සිරි හෙට්ටිගේ. අපි ඔව් මම හිතන්නේ අපිට දෑමානයෙන් සමාජයක් ඉස්සරහට ගෙන යාම සඳහා තියෙන්නේ මාර්ග දෙකයි නේද? එක මාර්ගයක් තමයි අපි කවුරුත් පිළිගන්න ප්‍රතිසංස්කරණ කරමින් නිරන්තරයෙන් ඒවා වැඩි දියුණු කරමින් ඉස්සරහට ගෙනියනවා කියන එක. ආයතනයක් පිහිටපු විදිහටම හැමදාම තියෙන්නේ නැහැ නේ, ආයතනය වැඩි දියුණු වෙන්නට ඕන. ඒ ආයතනය හුඟක් වෙනස්කම් වලට භාජනය වෙන්නට ඕන, වෙනස් වෙන පරිසරයට අනුකූලව. එහෙම නැත්නම් ඒ ආයතනය අභාවයට යනවා. ඉතින් ඒක තමයි අත් වශයෙන්ම සමාජයක් ගත්තහම තියෙන්නේ. සමාජයක අපි බලාපොරොත්තු වෙන ආකාර ප්‍රතිසංස්කරණ අවස්ථානුකූලව සිදුුනේ නැත්නම් අත් වශයෙන්ම කියනං ඒ සමාජය විශාල අර්බුදයකට යනවා. ඒ අර්බුදය තුලින් අර ඔබ කියපු මහා විශාල විනාශකාරී පිපිරීමක් ඇති වෙන්නට පුළුවන්. අපේ සමාජය කඩා වැටිලා, ඇත්තටම කඩා වැටිලා. මොකද ඒ වගේම දැන් සාමාන්‍ය අය කියනවා දේශපාලුවන්ට දොස් කියනවා. සාමාන්‍ය අයගෙට අනන්තවත් වැරදි. ඔබ දන්නවනේ විදුලි සෝපනේ එළියට එන්න බෑ, ඇතුළට එන්න බෑ. ඔබ එළියට එන්න ඉස්සෙල්ලා ඔවුන් ඇතුල් වෙනවා. ඉතින් ඒ වගේ මූලික ප්‍රශ්න තියෙනවා. විනය සම්පූර්ණ කඩා වැටිලා. ඒතකොට ඔවුනුත් කියනවා හරි අරමිනියා කියනවානේ ඇයි මට නොකරන්න බැරි? ඒ වගේ තත්ත්වයක්. මම හිතන්නේ එතන තියෙන්නේ අත් වශයෙන් අපි කියන්නේ සීලාචාර සමාජයක් කියලා එකක් කියනවා. මොකද්ද මේ සීලාචාර කියන එකේ තේරුම? සීලාචාර සමාජයක් කියලා කියන්නේ අත් වශයෙන්ම මේ මූලික ಗುಣධර්ම වලට අනුකූලව එකිනෙකාට ගරු කරමින් එකිනෙකා ආරක්ෂා කරගෙන සෑම කෙනෙක්ම ජීවත් වෙන්න ඕනයි කියන මූලික පිළිගැනීම මත කටයුතු කිරීම. ඒක තමයි අර කිව්වේ විදුලි සෝපානයකට අපි ඇතුල් වෙලා යනකොට ඇතුලේ ඉන්න ඕන නම් මිනිස්සු අපි ඕක කඩාගෙන ඇතුළට යන්නේ නැහැ නේ. අපි ඇය එළියට එන්න දෙන්න. නිකන් ඉන්න ඕන. ඔව්. එතකොට දැන් අපි මේක දකින්නවනේ හැමතැනම. අපි දුම්රියකට නගින්න ගියාම දැන් සාමාන්‍යයෙන් හැමෝම කල්පනා කරන්නට ඕන තමයි මේ දුම්රිය මිනිස්සු ඉන්නෝ. මේ අය එළියට આવොත් නේ අපිට ඇතුළේ ඉඩක් එන්නේ. නේද? අපි ඇය එහෙම හිතන්නේ නැහැ. බස් එකකට වුණත් ඒත් එහෙමයි. ඉතින් මං හිතන්නේ මෙහෙමයි අත් වශයෙන්ම කියනනම් මේ මූලික දේවල් අත් වශයෙන්ම අපේ අධ්‍යාපනය තුලින් සහ අපේ පවුල් තුලින් වගේ සමාජානුයෝජනය කියලා අපි මේකට කියන්නේ සමාජයට අනුකූලව ඒ අපේ බාලපරපුර හැඩගැස්වීම. ඉතින් මං හිතන්නේ අධ්‍යාපනය අපි අද මේ රටේ මේ තාක්කල් පාවිච්චි කරලා තින්නේ යම් යම් සුදුසුකම් ලබාගෙන ඒ සුදුසුකම් මත අපිට මොන හරි තනතුරු ලබා ගන්න. අධ්‍යාපනයේ පරමාර්ථය ඒක නෙවෙයි අත් වශයෙන්. අධ්‍යාපනයේ මූලිකම පරමාර්ථය තමයි මේ අපි ජීවත් වන සමාජයට අනුකූලව ජීවත් වීමට අවශ්‍ය කරන්නා වූ ප්‍රායෝගික කුසලතා, ප්‍රායෝගික ඌරුව, ප්‍රායෝගික දැනුම ලබා දීම. ඒක අත් වශයෙන්ම Tamanට ගිහිල්ලවල රසාවක් කරන්න තියෙන දැනුම නෙවෙයි. ඒක වෙනම තියෙනවා. ඒක වෙනම තියෙනවා. අපි එච්චර කඩා වැටලා තියෙන්නේ. ඔව් මම හිතන්නේ ඒකට හේතුව අත් වශයෙන්ම කියනනම් අපි මම හිතනවා දැන් අපි දන්නවනේ අපි කියනවා අපේ තියෙනවා නොයෙකුත් අගනාකම්. නේද? ඒ අගනාකම් වල වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි යාන්ත්‍රික ආකාරයට මේ අගනාකම් ගොඩනැගිලා තියෙනවා සමහර අවස්ථාවල. යාන්ත්‍රික කියලා කියන්නේ ඒක මොකක් හරි ගන්න පාවිච්චි කරන මෙවලමක් විතරයි. ඒක හරියට දැන් මෙහෙම ගොඩක් ඒක අඬුවක්. ඒ කියන්නේ අපි ගත්තොත් අපි දන්නෝනේ යම් කිසි දෙයක් අල්ලන්න අපිට අඬුවක් ඕන. දැන් මේක හරියට අපි බලමු මෝඩ දේශපාලුව දැන් ජනතාවගේ සල්ලි වලින් පෙට්‍රල් ගහලා ජනතාවගේ සල්ලි වලින් ගත්තේ වාහනයක ජනතාව පඩිගෙවන ආරක්ෂක නිලධාරීන්. ඔවුන්ට ඒක ගැන හැඟීමකුත් නැහැ. එහෙම කළා මේ ජනතාවගේ පාරේ ජනතාව යට කරගෙන යන්න යනවා. ඒකනේ තත්ත්වය. එතකොට ඒවට ජනතාව නැගී සිටිය යුතුයි නේද? ඔව් මම හිතන්නේ අත් වශයෙන් මේවා අත් වශයෙන්ම අපේ අධ්‍යාපන ක්‍රමයෙන් පාසල් තුලින් ලැබෙන්නේ නැත්තම් අත් වශයෙන්ම කියනනම් අපිට මේක නීතියෙන් රීතියෙන් පමණක් හදන්න පුළුවන් කමක් නැහැ. අපිට හැම තැනම පොලිස් නිලධාරීන් දාන්න බෑනේ නේද? අත් වශයෙන්ම කියන අපි දන්නවා සමහර රටවල් වල මේ ওই යාන වාහන හසුරවන්නේ කිසිම පොලිස් නිලධාරියෙක් නැහැ. ඈ ඒ කියන්නේ අර කුඩා ළමයිව පාරෙන් අනිත් පැත්තට දාන්න වැඩිහිටියෙක් ඉන්න පුළුවන් වඩා ආරක්ෂාවක් ලැබීම සඳහා. දැන් මම දැකලා තියෙනවා මම රටවල් කීපයක මම දැකලා තියෙනවා අත් වශයෙන්ම කියන ළමයි පාරෙන් යනවා කියලා දන්න තැනක් තියෙනවා නම්
අර දෙපැත්තිගෙන වාහන ප්‍රධාන වශයෙන්ම අවධානයම කරන්න දැ මෙතන ළමයි ඇති තමයි පාර කොස් කරන්න තිය. එතකොට ඒ වගේ එතකට මෙන්න මේ මූලික දේවල් අපේ අධ්‍යාපනය තුළින් ලැබුණේ නැත්තං අපිට මොන කුසලතා ලැබුණත් වැඩක් නෑ. මොකද හේතුව කුසලතා කියලා ගැන ඉතාම පටු දෙයක්. ඒ ගැන අපිට යම් කිසි දෙයක් කරන්න තිබෙන නිපුණතාවන ඒක කියන්න ඒ අවශ්‍යය ඒ අත්‍යවශ්‍යය. ඒ අනුව අපි ඒක පමණක් අවධානයොමු කල් ඉවරලා අර සමාජයේ අනිත් අය සමඟ ජීවත්වීමට අවශ්‍ය කරන්න වූ ඒ මූලික ඌරුව එමනැත්තං හැඩගැස්ම අපේ අධ්‍යාපනය ක්‍රමයෙන් අපි ලබල දෙන්නේ නැත්තං ඇත වශයෙන්ම කෙනම් සමාජයේ සීලාචාර තත්ත්වයක් පවතින්න පුළුවන්කමක් දැ මම වෙලා මහජා සිරිහෙටි කරගෙන දැ මේක පටිගත කිරීමක් අපි දැන් කරන්නේ වෙන්නට වැඩිය අපි සජීව කරන්න පටිගත කිරීමක් දැම්ම පටිගත කිරීමට මෝදරලේ මහාචාරීවරයා ජාතියන්තර පොත් ප්‍රදශයඉදලා ආවේ එතන අපි දැක්කන හැසුවීම පොත් ගැන අපි පොත් කියවල හැදෙන්ට එහෙම නමුත් එතන තියෙන හැසිරීම බොහොම කනගාටුවනේ තල්ලු කරගන කිසි මනිත්තය ගැන බලන්න නැතුව එතන ඔබ දැක්ක කොහොමද ඒකතයි මහිතන්නේ ඒ නිසා තෑ මම්ම කෑන්නේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කාරණ අත්‍යවශ්‍යයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය මම එක ආරම්භ කරන්නට ඕන ගුරුවරුන්ගේ තෙවනද අපි ගුරුවරුම් පුහුණු කරන්න ආයතන විශාල ප්‍රමාණයක් පිහිටවල තියෙනවා. එතකොට දැම් මේ අයට විෂය දැනුම විතරක් දීල මදිනි ගුරුවරුන්ට විෂය දැනුම දීල පමණක් මදි. මොකද ගුරුවරගේ කාර්යභාරය විෂය දැනුම ලබාදීම පමණක් නෙවේ නේද. මොකද හේතුව අපි ළමයෙක් ගෙනහිල්ලා ගේටුවෙන් පාසලි ගේටුවෙන් ඇතුළට දාපු හම ඒ ගුරුවරයන්ගෙන් අපි බලාපොරොත්තුවෙන්නේ ඒ ළමයාට ඒ පොතපතේ තියෙන ටික දා උගන්නන් විතරන්නේ ළමයගේ ආරක්ෂාව ගැන කල්පනා කර. නමුත් ගුරුවරු ගැන බැල ඔබ මහාචාර්යවරෙක් නමුත් ගුරු මම විශ්වාස කරනවා අපේ ගුරුවරුන්ට හරි වේතනයක් දිය යුතුයි පහසුකම් දිවිය යුතුයි. එහෙම නැත්තම් ඔවුන්ගේ මානසිකත්ව ඔවුන් වැටිලා හිටියොත් ඔවුන් කොහොමද මේ ඒ දේවල් කරන්න එතන ප්‍රශ්නකුත් තියෙනවා නේද. ඕ මහිතන් දැ ඇතැම් රටවල්ල තියෙනවා පිළිගැනීමක් මේ ගුරුගෙන අය සමාජයට ඉතාම වැදගත් පිරිසක්. ඒ අයට ඇත්තවශයෙන්ම දෙපාරක් හිතන් නැතුව තමන්ගේ ඒ කටයුතු කරගැනීමට අවශ්‍ය කරන්න වූ පරිසරය අවශ්‍ය කරන සේවා තත්ත්වයන් සාතික කළ යුතුයි කිය ගන ගුරුපියා ගෝමන කියලා කිය එ ඒක මහිතන් දැන් ප්‍රශ්න තියන ඇත්වශම කරන අපි එහෙම කල්පනා කරලා යොර වෙලා එහෙම ඒ තනතුරුවලට ගැලපෙන ආකාරයට අපි ප්‍රතිධානයන් දෙන්නේ නැහැ. ඉතින් ඒක එක පැත්තකින් ප්‍රධාන ප්‍රශ්න නමුත් අනික් අතට අපි සාමූහිකව එකතු වෙලා මේ රටේ මිනිස්සුන්ට ඒ ප්‍රතිධානයන් දෙන්න පුළුවන් මට්ටමට මේ රට ගේන්න ඕන. ඒ කියන්නේ හැමෝටම අපි දන්න රටක ජාතික ආදායම කියන එක හරිම වැදගත්. එතකොට ජාතික ආදායම වැඩි වුණාට වැඩක් නැහැ. ඒ ජාතික ආදායම සාධාරණ බෙදිල යනි නැත්තම් ඒකම ඒ ජාතික ආදායම රටේ අනාගත අභිවෘද්ධිය සඳහා අපි ඒ අත්‍යවශ්‍ය ශේෂ්ත්‍රවල ආයෝජනය කරන්නේ නැත්තම් ඉතින් අන්න ඒ වගේ ගොඩාක් වැදගත් තීරණ ගැනීම තමයි අත්‍යවශ්‍යම අපේ විශේෂම අපි කියනවා මේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් සිද්ධ වෙන්නට ඕන. නමුත් අපි දන්නවා මෙතෙන්දී ප්‍රධාන ගැටලුවක් තිබෙනවා. මොකද හේතුව අර මං කලින් කියපු ශ්‍රම විභජනය පිළිබඳ ප්‍රශ්නය. පාලිමේන්තුව කියලා කියන්නේ අත්‍යවශ්‍යම අපේ රටේ බලවි මධ්‍යගත කරලා නිතියන්නේ. අපි දන්නවා අපේ රටේ පළාත්පාලන ආයතන පිහිට තියෙනවා. පළාත්පාලන ආයතන වටා තියෙන සියලුම දේවල් ඒ පළාත්පාලන ආයතන යටතට වැටෙන්න ඕන නේද. එතකොට ඒම වැටෙනවා නම් අනිවාර්යයෙන්ම ඊළඟ මට්ටමට ඒව යන්නේ නැහැ. ඊළඟ මට්ටමට යන ඒවා ඉතාම සුළු දෙයක් සුළු කොටස් කීපයක් යන්නේ පළාත් මට්ටමට. පළාත් මට්ටමිනුත් පේරිලා තමයි උඩට යන්නේ. උඩට ගියාම අත්‍යවශ්‍යම මූලික කාරණා කීපයක් තමයි අපි ජාතික මට්ටමේ පාර්ලිමේන්තුවෙන් වගේ ආයතනවලින් බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම නීති සම්පාදනය. නීති සම්පාදනය ඉතාම ප්‍රශස්ත ආකාරයට කෙරුණේ නැත්තම් අත්‍යවශ්‍යම ගණන් අපිට විශාල ප්‍රශ්න මතුවෙන බව අපිට මේ වෙනකොට ඔප්පු වෙලා හමාරයි. අපිට නීති තියෙනවා නමුත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක එකක්. අනිත් එක නීති පවා අත්‍යවශ්‍යම ඒවයිත් යම් අඩුපාඩු තියෙනවා. ඒවා කාලීනව යාවත් කාලීන කරන්න ඕනේ. ඒවා අත්‍යවශ්‍යම අඩුපාඩු හදන්නට ඕනේ. ඒවා නැවත වරක් සංශෝධනය කරන්න ඕනේ. ඒ වගේ ඊට අමතරව ප්‍රතිපත්ති සම්පාදනය සහ ජාතික මට්ටමේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම. ඒතකොට එහෙම අපි බලපුවාම අත්‍යවශ්‍යම අපේ පාර්ලිමේන්තුව ඇතුළු ඒ ජාතික මට්ටමේ ආයතන වලට යන්නට ඕන රටේ හැම අතින්ම පෙරිලා ඉතාම ප්‍රබුද්ධ ඉතාමත්ම ඒ කියන්නේ
හැකියාවලින් ගහන හැකියාවලින් සපිරි පිරිස. ඉතින් දැන් අපිට ඒක කරන්න පුළුවන් වෙලා තිබෙනවද කියන ප්‍රශ්නේ අපිට මේ වෙනකොට මතුවෙනවා නේද? ඒ කියන්නේ අපි උනත් අත වශයෙන්ම යම්කිසි තනකොටතුරකට අපි ඒ කාලේ ඉල්ලනකොට අපි බලනවා අපි ඒකට සුදුසුද කියලා නේ. දැන් අපි දැන් අපි උනත් හැම තනතුරට මිල්ලුවේ නැහැනේ නේද? අපි තනතුරු වලට බලනවා මොනවද පත්තරේ තියෙන අසුදුසුකම් අනුව තමයි අපි ආදීම් කරන්නේ. ඒකෝර දැන් එහෙම නිර්ණායක නොමැතිව අපි මේ ඉතාම බාරදුර කාර්යයන්ට අපි අය පත් කරගත්තාම අපිට අත් වශයෙන්ම විශාල ප්‍රශ්න මතුවෙනවා. ඉතින් මම හිතන්නේ අපිට ජාතික ප්‍රතිපත්ති සකස් කරලා ක්‍රියාත්මක කිරීම පළවෙනි වගකීම වශයෙන් ජාතික මට්ටමේ ඒ අයගෙන් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ දෙයක්. නමුත් ඒ සඳහා අත් වශයෙන්ම අපිට පුළුවන්කමක් ලැබිලා තිබෙනවාද? ඒ විදිහේ වැඩ කටයුතු කිරීමට ඉතාම හැකියාවන් තිබෙන, ඉතාම දක්ෂතා තිබෙන, ඒවට අත්දැකීම් තිබෙන පිරිසක් ඒක රාශි කරගන්න පුළුවන්කම ලැබිලා තිබෙනවාද? ඉතින් මම හිතන්නේ මෙන්න මේ වගේ කාරණා පිළිබඳව අපි අවධානය යොමු කරෝතින් අවසාන වශයෙන් මම පටන් ගත්ත කාරණාවට යන්නම්. මේ ශ්‍රම විභජනයේ පිළිබඳ ප්‍රශ්නය. එතකොට අපි මේ ශ්‍රම විභජනය අපි එක එක්කෙනා අපි කරන දේවල් විවිධයි. ඒ අපි කරන දේ අපි හරියට කරන්නට ඕන. මොකක් හරි අපි කරනවා නම් ඒ කාර්ය අපි ඉතාම ප්‍රශස්ත මට්ටමින් අපිට හැකි උපරිමයෙන් කරන්නට ඕන. එතකොට දැන් මම විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු විශාල කාලයක් උගන්වීම් කටයුතු වල නිරත වුණා. එතකොට මගේ ඒ කාර්ය මට නිරන්තරයෙන්ම වද දෙන්නට ඕන. මගේ මේ කාර්යභාරය මට අවශ්‍ය උපරිම මට්ටමින් කිරීමට අවශ්‍ය කරන ඒ හැකියාවන් මම ලබාගෙන තිබෙනවා. ඒ හැකියාවන් මම උපරිම වශයෙන් ඒ කාර්ය සඳහා පාවිච්චි කරනවා. මම හිතන්නේ යන්නේ එතෙන්ට අපිට එන්න පුළුවන් නම් හැම කෙනෙක්ම අපිතුමු යතුරු ලියනය කරන පුද්ගලයා, පරිගණකයක් හසුරන පුද්ගලයා, ආරක්ෂක සේවාවක් සපයන පුද්ගලයා, ජනමාධ්‍ය ශාස්ත්‍රයේ ඉන්න පිරිස් ගැන මම කියන්න ඕනේ. අපිට පේනවා ඇතම් ජනමාධ්‍යවේදීන්ගේ ඒ මූලික ගුණධර්ම මූලධර්ම හුඟක් වෙලාවට යටපත් වීමක් දැකලා සමාවෙන්න මාචාර්ය සිරිටේ මගේ කාල වේලාව අවසන්. ඔව්. නමුත් මම මාචාර්ය සිරිහිට්ටිගේ ස්තුතිවන් දෙමින් අපි එකක් කියනවා ජනතාවට. හොඳට මතක තියාගන්න VIPලා නැහැ, VVIPලා නැහැ. ඔය මානසිකත්වෙන් මිදෙන්න ඕන. ඔවුන් මේ හීනමානයක් තියෙන අයම තමයි මම දැහලා දෙන. සමහර අය VIP කියලා ගහගෙන යනවා, VVIP කියලා ගහගෙන යනවා. කරුණා කරලා අපි මේවට විරුද්ධව නැගී සිටින්න ඕන. මේක ඔවුන්ට තියෙන හීනමානයක්. ඒකින්ද ඕවට අහු වෙන්න එපා. සියලු දෙනාම එකයි. අපි එක එක රැකියා කරන මහාචාර්යවරුස් එක 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 තනතුරු හොබනවා. හැමදාම තියෙන්නේ නැහැ. කරුණා කරලා මේවට විරුද්ධව නැගී සිටින්න. ඔබට සුබ දවසක්. අතිකඩ බන්දුර ජයසේකර සමගා